හරි එතකොට මෙහෙම මෙතන රාම් පස්සේ මේක විසඳුම අපිට ගන්න පුළුවන් අපි කාලි බිඳුව උනත් ආරම්භයේ x බිඳුව අපි දන්නවා x dot බිඳුව දන්නවා නේ හරි නොවේසනම් කාලි බිඳුව නොනොත් ආරම්භයේ අපි කිසියම් t සමන t node ටිටක ඉඳන් ආරම්භ කරේ දන x dot නෑ x t node දන්නවා අපි x dot t node දන්නවා හරි එතන මෙවිත හෝ මෙවිත අපිට ගන්න පුළුවන් මේක විසඳුම සාමාන්‍ය වශයෙන් කියන්න පුළුවන් මෙහෙම x ඍණ c සමාන a cos omega node t ඍණ t node නේ t node බිඳුව වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන් අදාළ නැහැ ඒක ඔක්කොම කවරනේ b sin omega node t ඍණ t node කියලා ගන්න පුළුවන් එතන කලින් ab අර්ථම් මෙතනත් තියෙනවා මෙතන a කියන්නේ මොකද්ද x t node ඍණ c තමයි කියන්නේ t node බිඳුව වෙන්න පුළුවන් එනවා ආරම්භයේදී කේන්ද්‍රෙන් දක්වන අප ගමනේ කොහොම හරි මේ තියෙන්නේ b කියන්නේ කලින් b අපි හොයාගත්ත බිම කවුද b කියන්නේ x dot t1 බෙදීම ඔමේගා අතර අපිට මේකෙදි ඔමේගා කියන ඔමේගා ඩොට් කියලා හොයාගන්න පුළුවන් හොයාගත්තන් පස්සේ ඔහොම කියලා ගන්න පුළුවන් හරි එතන අපි අරමුණ මේකේ විසඳුම මේක නම් කොහමද ඔමේගා නොට් හොයන්නේ කොහමද a හොයන්නේ කොහමද b හොයන්නේ කියලා ඉගෙන ගන්න තමයි අරමුණ දැන් කරනවා හරි බලමු අංක එක ඉස්සලම හොයන ඔමේගා නොට් ඉස්සලම හොයනකොට ඔමේගා නොට් ඔමේගා නොට් හොයන්නේ මේක ගන්න එක සමීකරණය කියලා මේක ගන්න දෙක සමීකරණය කියලා මේ දෙක සමීකරණය කාලය විසින් දෙපාරක් අවකලන කරනවා එතකොට දෙක සමීකරණ එකපාරක් කාලය විසින් අවකලන කරොත් මොකද වෙන්නේ x dot c වල අවකලන බිඳුවයි මේක අවකලනය කරන සුළු කරොත් වෙන්නේ ඍණ a ඔමේගා නොට් sin ඔමේගා නොට් t ඍණ t නොට් ධන b ඔමේගා නොට් සයින් ලෝකල්න කොස් ඔමේගා නොට් තීරණ ටී නොට් කියලා මේකත් නැවතත් කාලය විසින් අවකලන කරොත්න්නේ x ඩබල් ඩොට් සමානයි ඍණ මේක අවකලන කරලා සුළු කරලම ගත්තොත් a ඔමේගා නොට් වර්ග කොස් ඔමේගා නොට් තීරණ ටී නොට් මේක අවකලන කරලා කාලය විසින් ඍණ b ඔමේගා නොට් වර්ග සයින් ඔමේගා නොට් තීරණ ටී නොට් කියලා දැන් සමස්ත ප්‍රකාශණයෙන් ගත්තොත් ඍණ ඔමේගා නොට් වර්ග පිටතට අපිට එනවා a cos ඔමේගා t ඍණ t නොට් ධන b sin ඔමේගා නොට් හරි t ඍණ t නොට් කියලා x ඩබල් නොට් හරි එතකොට මේක දිහා බලුවත් තේරෙනවා කිතු කළා මේ කොටස කියන්නේ කවුද මේ කොටසමයි ඒ කියන්නේ x ඍණ c එතකොට එනවා x ඩබල් නොට් සමාන ඍණ ඔමේගා නොට් වර්ග x ඍණ c කියලා මම ගන්න එක 3 වෙනි සමීකරණය. නැවතත් මම කරන්නේ මේ එක සමීකරණයත් කාලය විසින් එකපාරක් අවකලන කරනවා. එකත් කාලය විසින් එකපාරක් අවකලන කරොත් මට එනවා දෙකක් x dot x double dot සමානයි ඔමේගා වර්ග a වර්ග අවකලන බිඳුවයි ඍණ දෙකක් එතන දෙක නිසා x ඍණ c x dot අසමාන බිඳුව විට මට පුළුවන් මේක x dot වලින් බෙදන්න. බෙදලා මේ දෙකත් බෙදලා අහසි කරන්න පුළුවන්. ඒතර වෙන කොහොමද? x dot අසමාන බිඳුවට මට වෙනවා x double dot සමාන ඍණ ඔමේගා වර්ග x ඍණ c කියලා. මේ තුන හතර වෙන සමීකරණ. 4යි 3යි සමානද? සමානයි නේ. නමුත් එහෙම කියන්නේ කොහොමද වැරදි? 4යි 3යි සමානයි කොයි විටද? x dot අසමාන බිඳුවට. එහෙම එන්නවා. x dot අසමාන බිඳුව විට 3 සහ 3 සමාන 4 බැවින් එතකොට 3 හා 4 යන එකම සමීකරණ බැවින් අපිට ගන්න පුළුවන් කවුද? මෙයයි සමානයි මෙයයි මෙයයි සමාන වෙනවා මෙයයි මෙය සමානයි. බැවින් අපිට ගන්න පුළුවන් ඍණ ඔමේගා නොට් වර්ග සමාන ඍණ ඔමේගා වර්ග. එතනින් ගන්න පුළුවන් ඔමේගා සමාන ඔමේගා නොට් සමාන ඔමේගා කියලා. හේතුව ඔමේගා නොට් කියන දනා ගැන නිසා. පැහැදිලිද? ඔමේගා නොට් කියන දනා ගැන කියලා දෙන්න. ඔමේගා නොට් දනා. හරි දැක ඔමේගා නොට්. හරිනේ. ඊට පස්සේ AB හොයන්න තියෙන්නේ. ඒ බී හොයන අර ඔයගොල්ලෝ පරණ ස්ටයිල් එක තමයි. ඒ හොයන්නේ කොහමද? අයි මේතර සුදු ගන්නවා. මොකද මේ මේක මොකද ගන්නවා? ඒ හොයන්නේ පරණ විදිහට මොකද? දෙකෙහි t සමාන t නොට් ආදේශය. ආදේශය. ඔයගොල්ලෝ තේරෙන්නේ කලින් විදිහට. බී හොයන්නේ කොහමද? දෙකෙහි නෙවෙයි මේකේ. එකපාරක් අවකලන කරපු මේ සමීකරණදී. මේක සමීකරණ මම ගන්නවා දෙක ස්ටා කියලා නේ. දෙක ස්ටාහි t සමානයි t නොට් බිඳුව වෙනක් පුළුවන් නොවෙන්න පුළුවන් ආදේශය. ඒකයි ඒත් වාත මීත් වාත. හරිනේ එහෙනම් ඒත් වාත මීත් වාතම ගත්තාහත්.
ඉරවස්සේ මොකද විස්තරය විස්තර වහන්න නැහින දැන් නැහැ ඇයි මෙතන නින් නෑ සරල දෙයක් කියන්න අංක එක ඔයගොල්ලෝ කියන්නේ මොකද්ද ඔයගොල්ලෝ ගොඩනගාගත්තනේ මෙන්න මේ තුන සමීකරණේ තුන සමීකරණ හතර නේ තුන ඇයි තුන සමීකරණේ ඕන විදිහට කොට්ටුයි හතර සමීකරණේ ඔට්ටු කාට විතරද x dot අසමාන බිඳුව විතරයි එහෙනම් තුන සමීකරණේ ඔයගොල්ලෝ කියන කවුද x double dot සමාන බිඳුව විතර x සමාන c වල කේන්ද්‍රයත කියන එහෙනම් x වෙන c කියන කවුද කේන්ද්‍රෙන් දක්වන අපගමනේ මේ අපගමනයේ උපරිමය තමයි විස්තරේනේ එක සමීකරණ දිහා බලොත් කියන්න පුළුවන් මෙන්න මේ කතන්දරේ මොකද්ද අපි දන්න ප්‍රවේගයේ වර්ග දන සංඛ්‍යාව x dot වර්ග හැමතිස්සෙම විශාලව සමාන බිඳුව ඔමේගා මෙතන ඔමේගා නේ ඔමේගා වර්ගත් මොකෝ හැමතිස්සෙම විශාල බිඳුව a not වර්ගත් අනිවාර්යෙන් මොකෝ විශාල බිඳුව මේකත් විශාලව සමාන බිඳුව මේකත් දන එහෙනම් මෙන්න මේ එක සමීකරණය අනුව x වෙන c එක අනුව x වෙන c වර්ගයට ගන්න පුළුවන් උපරිමගෙ කොච්චරද 190 එම නිසා x වෙන c වර්ගයේ උපරිමය හි උපරිමය කවුද a නෝට් නෙමෙයි a නෝට් වර්ගය එහෙමද අරමද එම නිසා අපිට කියන්න පුළුවන් x වෙන c හි උපරිමය කොච්චරද a නෝට් හරි නේද අපගමනේ උපරිමය a නෝට් a නෝට් කියන තැන ආගෙන ඒකත් දිර තියෙනවා එහෙනම් විස්තරය කවුද එනවා ඔබ ගන්න තියෙන සිස්ටම් එක ඒක තන්දි පරණ දැනීමම තමයි වුණේ අර මේ AB වන්න අරක විතර මේක විතර දැන් අපි අදාස මොකද කියලා තේරෙනවා ඒ කාලේ බිඳුව වුණා නෝන අදාල නැ මේ සිස්ටම් එක තමයි වැඩි ක්‍රමයි T0 බිඳුව වුණත් මෙතන T0 නැතිද ඔහොසත්